මීළඟ ආසනේ හයවෙනි ආසනේ භූජංග ආසනය. භූජංගය කියලා කියන්නේ සර්පයා. සර්පයා බොහොය නයරත් කියලා කියන භූජංගය. නමුත් භූජංගය කියන අදහසේ එන්නේ සර්පයා. මේ සර්පයන් අතරින් උසස්ම සර්පයා විදිහට සැලකෙන්නේ නය නාගයා. මේ භූජංග ආසනයේ තියෙනවා හරි ලස්සන කතාවක්. මේ කතාවේ හැටියට සෙවිදියන් සම්බන්ධ කතාවක්. මම මේ කතාවත් කියගෙන යන්නම්. අපි ආසනේ කරන ගම දවසක් මේ සෙවදේවියන්ට ඕන වුණාලු භූජංගියා, එහෙම නැත්නම් මේ නයාව යම්කිසි පූජාවක් සඳහා ගෙන්න ගන්න. නයාව ගෙන්න ගන්න කොට දැන් ගෙන්න ගන්න විදියක් නැහැ. මෙයා මොකද කරේ? මේ සිව දෙවියෝ කිව්වා මේ ගුරුලට නයි නාගරාජයාව මේ නාගීප අරගෙන ඉන්න මේ පූජාව සඳහා. ඉතින් යුදුලා ගිහිල්ලා මේ නාගරාජයාව ගන්න යනකොට නාගරාජයාට කිව්වා මෙන්න මෙහෙම පූජාවක් තියෙනවා. මේ පූජාවට ඔයාව කියගෙන ඉන්න කිව්වා මේ සිව දෙවියෝ. සිව දෙවියන් ආරාධනාවේ ඉතින් මේ නාගයාව ගෙන්න යනකොට ගුරුලා දැන් මේ නාගයාව අරගෙන ඊළ ආසට නැගුණාත මේ නැගිනවත් එකම තාම මේ ගුදුලා දැක්කා මේ නයාගේ තාම කඳ මේ නැට්ට ප්‍රදේශ පොළවේ නයා ඊයල්ට මේ විදිහට ඇදිලා මේ නයාගේ කඳ ප්‍රදේශයේ නැට්ට ප්‍රදේශයේ තාම පොළවේ. මම ඊටමත් මෙකෙටින් කිව්වේ. ඉතින් ඒ වගේ හරියට ශරීරයේ ඍජුව තබා ගත යුතු ආසනයක් තමයි මේ ඉන්නේ ඉහළ ප්‍රදේශය. ඍජුව තබා ගත යුතු ආසනයක් තමයි මේ භූජංග ආසනය කියලා කියන්නේ. දැන් මේ භූජංග ආසන කිරීමේදී ගොඩක් ප්‍රතිඵල තියෙනවා. අපි ආසනය කරන එක මම බලමු මොනවද මේ ප්‍රතිඵල මොනවාද කියලා. වජිරාසනයේ සිට දැන් ගන්න මිම්ම වැලමිට තියලා ගන්න මිම්ම. වැලමිට තියලා ගන්න මිම්ම. හරි. මිම්ම අරගෙන ඉමීට කකුල් වලින් ඉස්සෙන් ඉස්සරහට එන්න පස් පිටිපස්සට. ඉස්සරහට එන්න පිටිපස්සට. අන්න. ඉස්සරහට එන්න පිටිපස්සට. දැන් ඇඟිලි පොළවේ තබලා මදක් කඳ උස්සන්. තමාගේ කඳ ප්‍රදේශයේ මදක් උස්සන්. මදක් උස්සන්. ඇඟිලිවලින් උස්සන්. හරි. එහෙම කරන්නේ අපි එකපාරට භූජංගාසනෙට යන්නේ නැති නිසා. දැන් අත හොම්ම ඉස්සරහට තියලා ඇදෙන්න ඉස්සරහට නයා වගේ. අත ඉස්සරහ මෙහෙම තියලා ඉස්සරහ මොහොම ඇදෙන්න. කඳ බිම තියන්න. හරි. හොඳට සැහැල්ලුවෙන් නිකර පොළවේ තියන්න. නිකර පොළවේ තියන්න. අත් දෙක තමාගේ පප් ප්‍රදේශයට ගන්න ඉස්සරහට. කකුල් දෙක පිටිපස්සෙන් එකතු වෙලා නයාගේ නැට්ට වගේ එකතු වෙලා. දැන් අත් දෙක පොළවේ තියලා මදක් ඉන ප්‍රදේශයෙන් මදක් ඉහළට එසවෙන්. මදක් එසවෙන්. හුස්මක් එක්ක එසවෙන්. හොඳට හුස්මක් එක්ක එසවෙන්. හොඳට හුස්මක් එක්ක එසවෙන්. මේ ආකාරයට වාර පහක් පමණ. වාර පහක් පමණ හොඳට එසවෙන් ඉහළට. දැන් ඊට වඩා මදක් එසවෙන්. ඊට වඩා මදක් එසවෙන්. එකයි දෙකයි තුනයි හතරයි පහයි. දැන් අත් දෙක ඉදිරියට තබලා එසවෙන්. අත් දෙක ඉදිරියට තබලා. අත් දෙක ඉදිරියෙන් තබලා අත් දෙකත් එක්කම තමාගේ ශරීරයේ ඔසවන ඉහළට. එකයි අත් දෙකත් සමගම ඔසවන. අත් දෙකත් සමග. දෙකයි තුනයි හතරයි පහයි. හරි. දැන් ඔහොමම අත් දෙක පිටිපස්සට ගෙනල්ලා පිටිපස්සෙන් තියලා තමාගේ කඳ විතරක් ඉහළට ඔසවන්. එකයි දෙකයි තුනයි හතරයි පහයි. නැවතත් තමාගේ අත් ඔළුවේ බැඳගෙන
පස් පතාවක් පමණ ඉහළට එසවෙන්න. එකයි දෙකයි තුනයි හතරයි පහයි. දැන් ඔහොම මත් ගන්න තමාගේ පපෝ දෙපසට. මදක් ඉස්සරහට ගන්න පපුවේ මදක් ඉස්සරහට ගන්න. මේ භෝජංගාසනෙ කරනකොට හොඳට හිත මතක තබා ගන්න. මේ අත් දෙක හැමතිස්සෙම පපුවේ දෙපසටම තියා ගන්න අවශ්‍ය නැහැ. ඒ වගේම අත් දෙක මෙහෙම ඉන ගවර ගන්නෙත් නැහැ. මේ භෝජංගාසනෙදී අත් තිබෙන්නේ ඉදිරියේ. දැන් හොඳ හුස්මක් එක පුළුවන් ප්‍රමාණයට ඉහළට ඇසෙන්න. හුස්ම පිටකමින් පහතට නැවෙන්න. එකයි. හුස්ම මතක ඉහළට. දෙකයි. පහළට. ආශ්වාසය සමග ඉහළට. ප්‍රාශ්වාස. ආශ්වාසය සමග ඉහළට. ප්‍රාශ්වාස. ආශ්වාසය සමග ඉහළට. ප්‍රාශ්වාස. ආශ්වාසය සමග ගිහිලා දැන් රැඳෙන්න. දැන් රැඳෙන්න. දැන් රැඳෙන්න. දැන් රැඳෙන්න. ඉහළ බලන්න. දැන් ඉහළ බලන්න. ආ මේ තමයි භූජංගාසනය. එතකොට බලන්න කකුල් දෙක එකතු වෙලා තියෙන්නේ. කකුල් දෙක එකතු වෙලා තියෙන්නේ. පිටපස්සෙන් කකුල් එකතු වෙලා තියෙන්නේ. මේ භූජංගාසනය කිරීමේදී මේ නාභිය ප්‍රදේශයේ මේ ඉන ප්‍රදේශයේ පොළවේ තිබිය යුතුයි. පොළවේ පතිත වී තිබිය යුතුයි. මෙහෙන් ඉස්සෙන්නේ නැහැ. මේ ශරීරයේ මෙහෙන් ඉස්සෙන්නේ නැහැ. මේ ප්‍රදේශයේ පොළවේ තියෙන. මේ ඉස්සෙන්නේ තමාගේ නාභියෙන් ඉහළ ප්‍රදේශය තමයි ඉහළට එසවෙන්නේ. දැන් බලන්න මේ ව්‍යායාමය මේ ආසනය ව්‍යායාමයක් නෙමෙයි. මට වැරදීමක් වුණේ යෝගවල ව්‍යායාම නැහැ. යෝගවල තියෙන ආසනය විතරයි. මොකද බලන්න හැමෝම දැන් මේ ආසනේ රැඳිලා ඉන්නේ. මේ ආසනේ රැඳෙනකොට කොඳු නාදයේ කොතනින්ද නැවෙන්නේ? කොඳු නාදටියේ මෙන්න මේ කටේ ප්‍රදේශයෙන් තමයි හොඳටම නැවෙන්නේ. එතන කලින් ආසනය වගේම තමයි මේ ආසනේ කටේ ප්‍රදේශයෙන් තමයි නැවෙන්නේ. මොකද මේකේ විශේෂත්වය? මේ සිවානන්ද යෝග ආසන තුළ විශේෂත්වය තමයි ඉස්සෙල්ලා අපි කටේ නැවි අනිත් පැත්තට. දැන් කටේ නානි මේ පැත්තට. මේ කටේ ප්‍රදේශය ඉස්සෙල්ලාම නැවි අනිත් පැත්තට. අනුලෝම ප්‍රතිලෝම වශයෙන් මේ කටේ දැන් නවනවා. ඒක අනිවාර්යෙන්ම යෝග ආසන කිරීමේදී ඔබ මතක තබා ගන්න එකක් එක පැත්තකට කළා නම් අනිත් පැත්තටත් කළ යුතුමයි. වමන කරා නම් දකුණටත් කළ යුතුමයි. වමට 10 පාරක් හුස්ම කළා නම් දකුණටත් 10 පාරක් හුස්ම කළ යුතුමයි. කොන්ද අනිත් පැත්තට නැවුවා නම් කොන්ද අනිත් පැත්තට නැවිය යුතුමයි. අනුලෝම ප්‍රතිලෝම වශයෙන් පැති දෙකටම සමානව කළ යුතුමයි. නැතිනම් මේ ශරීරයට ඊටාමත්ම නුසුදුසුයි. කටි ප්‍රදේශයෙන් නැවිලා කොතනද පීඩනයේ ලක් වෙලා තියෙන්නේ? මේ අත්වල බාහුව ශක්තිමත් වෙනවා. අත්වල බාහුව ශක්තිමත් වෙනවා. දැන් බලන්න හොඳට හුස්ම ගන්න පුළුවන්ද බලන්න. හොඳට හුස්ම ගන්න පුළුවන්ද බලන්න. හොඳට හුස්ම ගන්න පුළුවන්ද බලන්න. හුස්ම ගන්න මදක් අපහසුයි. එහෙනම් පෙනහැල්ල හොඳට ශක්තිමත් වෙනවා. රුධිර ගමනේ හොඳට සිදු වෙනවා. ඒ වගේම මේ පෙනහැල්ල හදවත කුඩා බඩවැල මහා බඩවැල ආග්නේය ග්‍රහණීය දෝෂ හොඳටම සුව වෙන ආසනය තමයි මේ භූජංග ආසනය කියන්නේ. ඒ වගේම තමයි තමාගේ පෙනහළු හොඳට පිරිසිදු කරන පෙනහළු ශක්තිමත් භාවය වැඩි කරන ආසනය තමයි මේ භූජංග ආසනය කියලා කියන්නේ. මේ ශරීරයේ කකුල් එකට තියෙන්නේ. එතන මේ හරිය ඇදෙන්නේ නැහැ. මේ හරිය නිදහසේ තියෙන්නේ. එහෙනම් මේ අපාන වායුව කියන කොටස නිදහස් කරලා තියෙන්නේ. කලින් ආසනයේදී අපාන වායුව යම් කිසි පීඩනයක් ලක් කරා. නමුත් මෙතනදී අපාන වායුව පීඩනයක් ලක් වෙන්නේ නැහැ. එහෙනම් මේ මෙතනදී මොන වායුවද පීඩනයක් ලක් වෙන්නේ? ප්‍රාණ වායුවේ පීඩනය ලක් වෙන්නේ. මොකද මෙතනින් නැවුනට මේ හදවත ප්‍රදේශය තමයි මෙන්න මේ හදවත ප්‍රදේශය තමයි ලොකු පීඩනයට ලක් වෙන්නේ. ඒ නිසා මේ ආසනය කිරීමේදී මොන චක්‍රයද සක්‍රිය වෙන්නේ? උඩ බලාගෙන ඉන්නේ. ඒතොර ඇදෙන්නේ මේ උගුරෙන් විසුද්ධි චක්‍රය ක්‍රියාත්මක වෙනවා. ඒ වගේ ආසනය කිරීමේදී මොන වායුවටද බලපාන්නේ? මොන චක්‍රයද සක්‍රිය වෙන්නේ? මොන වගේ රෝගාබාධයන්ද සුව වෙන්නේ කියලා තමාට හොඳ අවබෝධයක් තියෙන්න ඕන. එහෙමත් නැතිනම් තමා ඉගෙන ගන්න තමාගේ ඒ ගුරු ඇසුර ලබා ගන්න ගුරු ආචාර්යතුමාගෙන් ඒ දේවල් දැනගන්න අවශ්‍යයි. මේ ආසනය කරොත් මොන ලෙඩ රෝගියද සුව වෙන්නේ? මේ ආසනය මොන වගේ අයටද සුදුසු නැත්තේ? මේ ආසනය මොන වායුවද සමනය වෙන්නේ? මේ ආසනය මොන චක්‍රයේද සක්‍රිය වෙන්නේ? මනසට කොහොමද බලපාන්නේ? කයට කොහොමද බලපාන්නේ කියලා හොඳ අවබෝධයක් ඒ යෝග කරන ආචාර්යතුමාගෙන් දැනගෙන විමසා බලන්න
අමතක කරන්න එපා එය ඔබ දැනගත යුතුයි යෝග ප්‍රධාන ආධුනිකයෙක් හැටියට. දැන් මේ ආසනයේ සිටීමේදී දැන් යම්කිසි පීඩණයකට ලක් වෙනවා. මේ අත්වල කැක්කුමක් එනවා දැන් තව ටිකක් ලා යනකොට අත් වේගුලන ගන්නවා. මේ කටේ ප්‍රදේශයේ උදර ප්‍රදේශයේ ලොකු පීඩණයක් ලක් වෙනවා. ඒ වගේම ශ්වසනය කරන මදක් අපහසුයි. දැන් ඔහොමම හිස ඉදිරියනවා. හිස ඉදිරියට. මේකත් භෝජංගාසනය. මේකත් භෝජංගාසනය. නයා ඉන්නවා අපි දැකලා තියෙන අවස්ථාවන් දෙකක් ඇරදී. නයා මෙහෙම පෙනේ පොප්පගෙනත් ඉන්නවා. නයා මෙහෙම පෙනේ ඉහළට ආකාශයට යොමු කරගෙනත් තියෙනවා. මේ වගේ අවස්ථාවක් තමයි ප්‍රහාරයකට අවස්ථාව. මේ ප්‍රහාරයක් ඉලකන්නේ අවස්ථාවක් තමයි මේ නාගයා මේ ආකාශයට ඉන්නේ. දැන් මේ බෙල්ල නැවුණත් එක්කම තමාගේ කශේරුකාවේ වෙනසක් වෙනවා. දැන් කෙනෙක් ඉන්නවා නම් බෙල්ල ඉස්සර නවාගෙන, තව කෙනෙක් ඉන්නවා බෙල්ල ඉහළට නවාගෙන. මෙතනදී මෙන්න මේ විසුද්ධි චක්‍රය ක්‍රියාත්මක වෙන්නේ හරියටම ඉහළ බලාගෙන හිටියොත් විතරයි. මෙතනදී මෙහෙම බෙල්ල ඉදිරියට આવොත් විසුද්ධි චක්‍රය යම්කිසි සහනයකට පත් වෙනවා. එතනදී විසුද්ධි චක්‍රය හරියටම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. දැන් මෙතන මේ ආසනයේ ඉඳගෙන අපිට උජායි කරන්න පුළුවන්. ප්‍රාණමය ශක්තියෙන් ආසනය කරන්න පුළුවන්. ප්‍රාණමය ශක්තියෙන් අභ්‍යාස කරනකොට තමයි ශරීරයේ සම්පූර්ණ චක්‍ර පද්ධතිය සක්‍රිය වෙන්න ගන්නෙ. මේ සාමාන්‍ය ආසනය. මේ භෝජංග ආසනයේදී දීමේදී තමාගේ ශරීරය සුවපත් භාවයට පත් වෙනවා. ඒ කියපු ලෙඩ රෝගයන් ඒ ආකාරයට පත් වෙනවා. මේ රුධිර සංසන්දන පද්ධතිය හොඳට වැඩ කරන ගන්නවා. ඒ වගේම මනසට ඉතාමත්ම හොඳ අභ්‍යාසයක්. විශේෂයෙන් මානසික ආතතිය කියන කෙනෙකුට මේ උරහිස්වල අමාරුකම් පීඩනයේ ලක්ෂණ කෙනෙකුට මේ ආසනේ ඉතාමත්ම හොඳ ආසනයක්. එතකොට මේ අතේ ඇඟිලිවල අප්‍රාණික භාවයක් තියෙන කෙනෙකුට, අත්වලින් ගොඩක් වැඩ කරන කෙනෙකුට, ලියුම් කියු වැඩ කටයුතු කරන කෙනෙකුට, ඒ වගේ කෙනෙකුට මේ භෝජංග ආසනේ ඉතාමත්ම හොඳයි. දැන් හොඳ හුස්මක් අරගෙන පිට කරමින් සැහැල්ලුවට එන්න ශ්වාසනයට එන්න. සැහැල්ලුවට එන්න ශ්වාසනයට. හිමීට ශ්වාසනයට. එකපාරට ශ්වාසනයට යන්නේ නැහැ මේ වගේ ආසනයක විනාඩි ගානක් ඉඳලා. ඒක ශරීරයට ඉතාමත්ම නුසුදුසුයි. අපි මේ ඔබට කියලා දෙන්න යන්නේ ආසනයක් කරන නිවැරදිම පිළිවෙල. නිවැරදිම පිළිවෙල. දැන් හොඳයි අත් තියලා සැහැල්ලු ආසනයකට එන්න. දැන් මේ ආසනයේ ඉඳගෙන ශ්වාසනයට එන්න බෑ. අපි මේ ආසනයේදී සැහැල්ලු ආසනයට යනවා. ඒ තමයි මකරාසනේ. මකරාසනේ. අත් මකරාසනේ අත් කම්බුලේ තබා ගන්න පුළුවන්. මේ වගේ අත් ඉදිරියට තියලා මේ වගේ සැහැල්ලුවෙන් නිකර තියාගෙන ඉන්න පුළුවන්. එහෙමත් අපහසු කෙනෙකුට දකුණු කම්බුල පොළවේ තියලා දකුණු පැත්ත බලාගෙන මේ මකරාසනේ ඉන්න පුළුවන්. දැන් මේ සැහැල්ලු ආසනය. සැහැල්ලු ආසන කිහිපයක් තියෙනවා. මේ මුණින් අතට ඉන්නකොට අපිට පුළුවන් ශ්වාසනයට යන්න. එතකොට මේ අතට ඉන්නකොට අපිට යන්න පුළුවන් මකරාසනේ. මේ මකරාසනේ විනාඩි 3ක් පමණ දැන් හොඳට සැහැල්ලුවෙන් ගත කරන්න. දැන් මකරාසනේ ඉන්න ගමන් දෙනෙත් පියාගෙන හොඳට මුළු ශරීරයම විනාඩි 5ක් විතර සැහැල්ලු කරනවා. මොකද මේ භුජංගාසනය කියන්නේ ටිකක් අමාරු ආසනයක්. භුජංගාසනේ ලැබුණා මේ අතපය විවිලීමකට භාජනය කරනවා. ඒ වගේ මේ අතපය වල ශක්තිමත් භාවය වැඩි කරනවා. ඒ වගේ මේ පෙනහැල්ලත් ලොකු පීඩනයක් ලක් වෙනවා. උඩ බැලුවාම මෙතන හුස්ම ගන්න අමාරුයි. මෙහෙන් බැලුවාම හුස්ම ගන්න ලේසි. මේ උඩ බැලුවාම හුස්ම ගන්නකොට මේ ඔක්කොම හොඳට ශ්වාසනේ ශ්වාසනාලේ හොඳට වැඩ කරනවා. මේ ආසනයේ ඉඳගෙන උජායි කරොත්, උජායි අභ්‍යාස කරොත්, ප්‍රාණමය අභ්‍යාස කරොත් මේ ශ්වාසනාලේ තියෙන එමෙතන මේ උගුරුදණ්ඩ දෙපැත්තේ තියෙන විස බීජය මත බැක්ටීරියා විනාශ කිරීමේ හැකියාවකුත් තියෙනවා. ඒ වගේම තමයි මේ භුජංග ආසනයේ සිට මේ සැහැල්ලු ආසනයට ආවට පස්සේ මුළු ශරීරයේම දැන් අර පීඩණයකට ලක් වෙලා තිබ්බ රුධිර එහෙම නැත්නම් රුධිරය රුධිර සංසන්දනයේ හොඳට වැඩ කරන්න ගන්නවා. ඒ නිසා ඔබ අමතක කරන්න එපා ආසනයක් විනාඩි 10ක් 15ක් කරාට පසුව ශ්වාසනාලයට එහෙම නැත්නම් ශ්වාසනයට ශ්වාසනාලය නෙමෙයි ශ්වාසනයට එහෙම නැත්නම් සැහැල්ලු ආසනයකට ගිහිල්ලා ශරීරය සැහැල්ලු කරන්න අමතක කරන්න එපා. මොකද ඒක තමන්ගේ ශරීරයට අත්‍යවශ්‍යයි. ඒක හරියට මුළු දවසෙම වැඩ කරපු පුද්ගලෙක් රැයට නිින්ද ලබාගන්නේ යම්සේද, රැයට තද නිින්ද ලබාගන්නේ යම්සේද, ආසනයක් කළ පසු ශරීරයට සැහැල්ලුව සනීපය කියන දේ
අත්‍යවශ්‍යයි. මේ සැහැල්ලුව සනීපය ලබා ගන්න මෙන්න මේ වගේ සැහැල්ලු ආසනයකට සැහැල්ලු ආසනයක සිටීමයි. ඉතින් ඒ ගැනත් ඔබ අවධානය අවබෝධය දැනුම ලබා ගත යුතුයි. මොන වගේද සැහැල්ලු ආසන තිබෙන්නේ කියලා. අපි හිටගෙන ඉන්නකොට මොන ආසනයේද සැහැල්ලු ආසනය? ඒ තමයි සමස්ථිතිය. සමස්ථිතිය මේ ආකාරයට හදින්න සැහැල්ලු. වාඩි වෙලා ඉන්නකොට මොන ආසනයේද සැහැල්ලුවෙන් ඉන්නේ? ප්‍රාරම්භක ස්ථිතිය. ප්‍රාරම්භක ස්ථිතිය හරියම සැහැල්ලු ආසනය. එතකොට මේ වගේ නිදාගෙන ඉන්නකොට මොන වගේ ආසනයද? මකර ආසනය. ඒ වගේම මුණින් අතර ඉන්නකොට සවාසනේ. ඔයගේ ආසන හතරක් තියෙනවා. සැහැල්ලුවෙන්ම ගත කරන ආසන හතරක්. මේ වගේ දැනුමක් ඔබට අවබෝධයක් තිබිය යුතුයි. යෝග ආසන කිරීමේදී යෝග ආසනයක් කරලා එකපාරටම අද්දික මෙහෙම වීදුවල නින්ද්‍රාවේ සිටීම සුදුසු නැහැ. ඒ ඍෂිවරුන් ඒ ආසන හඳුන්වා දීලා තියෙන්නේ ඒ සැහැල්ලුව ලබා ගන්න. ඒ නිසා අපිට හිතුමතේට අපි සැහැල්ලු වාඩි වෙන්නවත් එහෙම නැත්නම් අතපය දිගදලා නිකන් ඉන්නවත් එහෙම සිටීම සුදුසු නැහැ. ඒ හඳුන්වා දුන් ආසන වලම තමයි අපි සිටිය යුතු. ආසන 10ක් කරනවාට වඩා ආසන එකක් හෝ දෙකක් සතියට විධිමත් ආකාරයට ආසනයේ සිටීමේ කාලය වැඩි කරනවා නම් ප්‍රතිඵලය වැඩි. පැයක් ඇතුළත ආසන 10ක් කරනවාට වඩා පැයක් ඇතුළත ආසනයක් ඕ ආසන දෙකක් සිටීම ඉතාමත්ම ප්‍රබලයි. ඒ ආසනයේ ප්‍රතිඵලය ඉතාමත්ම වැඩි. ඒ නිසා එක කාලයක් තුළ වැඩි ආසනයකට වඩා එක කාලයක් තුළ ආසන එකක් හෝ දෙකක් සිටි ආසන ප්‍රමාණයක් වුණුවේ කිරීම තමයි ඉතාමත්ම යෝග්‍ය. එයයි අපි නිර්දේශ කරන්නේ. එහෙම කළොත් පමණයි ආසනයක් ජය ගන්න පුළුවන්. බෙහෙතක් වුණත් එකම බෙහෙත වේල් දෙක තුනක් බොනකොට තමයි සෝතා වෙන්නේ. දැන් පැනඩෝල් පෙත්තක් බීලා ඊට පස්සේ තමන් හරි දුොත් ඒක හරියන්නේ නැහැ. ඒ නිසා කසාය බොනකොට වටිය බොනකොට කාතයක් ගන්නකොට ඒ වගේ බෙහෙත් ಜಾති ගන්නකොට එකම බෙහෙත තමයි යම් කාලයක් සඳහා නිර්දේශ කරන්නේ. සබම්බට යෝජනා කරනවා එක මාසණයක් වැඩි කාලයක් ප්‍රගුණ කරන්න පුහුණු වෙන්න. ඒ තුල ඔබට මහත් වූ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්.